මට ලෝකයට සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය එළි දක්වන්න අවශ්‍යතාවයක් තිබුණා. සූත්‍රය දරාගත්තට මගේ කෙලවර මම හොයාගෙන ගියාට ලෝකෙට නිවන් දොරටුව විවෘත කරන්නේ නැතුව මට සූත්‍රය එළි දක්වන්න නොහැකිව සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය කියලා එකක් තියෙනවා, මහායාන සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒක තේරෙන්නේ නැති නිසා පැත්තකට දාලා තියෙනවා. නමුත් මේ සූත්‍රය මට තියෙනවා. මට දරා ගැනීමේ හැකියාව තියෙනවා. මට සම්බෝධියට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. පරිනිර්වාණය හොයාගන්න සූත්‍රය සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය වෙනවා. පරිනිර්වාණය හොයාගන්නේ නැතුව විශ්ව දොරටුව විවෘත කිරීමට හැකියාවක් නැති වෙනවා. පරිනිර්වාණය හොයාගෙන ඊට පස්සේ විවෘත කරපු විශ්ව දොරටුව 180යි. ඒකෙන් සියලු ලෝක සත්‍යයට නිවන් දැකීමට හැකියාව තියෙනවා. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයට කිට්ටු කරන්න මම උත්සාහ කරනවා. මොකද මම පිරිනමන්න උත්සාහ කරන්නේ සම්බෝධිය. අරියත් ඵලය උදා කරගන්න මකපල නෙලා ගන්න 180 තියලා තියෙනවා. නමුත් ඊට වැඩිය සම්බෝධිය බරපතලද. රහතන් වහන්සේලාට යන්න තියෙන දුර සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ උපමාලාකාර තුන දේශනාවේ තියෙනවා. සාරිපුත්‍රට කියනවා ගැණිය නොහැකි බුදුවරුන්ට දානමාන ආදී පූජෝ උපහාර කර ගිය තැන තවත් ගැණිය නොහැකි බුදුවරුන්ට දානමාන ආදී පූජෝ උපහාර කර පත්ම ප්‍රභා නමින් බුදු වෙනවා කියන මේ වගේ කතන්දර සෝමවංශට විශ්වාස කරගන්න බැරි වුණා. එයා හේතුපත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය සලායතන හේතුඵල ධමයෙන් ධර්මයේ ඉවරයි කියලා හිතුවා. ඊට පස්සේ ඔහු පිටමං කරන්න සිද්ධ වුණා. ගිනිගත් ගයක් තමයි අවීචියේ සිට බවාග්‍රය දක්වා කියලා කියන්නේ. ගිනිගත් ගය. මේකේ නිරපිසාච, කුම්බාණ්ඩ, പ്രേත, යක්ෂ, දේව, මනුස්ස, බ්‍රහ්ම කියන සියලු කොටස් ගැබ්බෙලා සිටිනවා කියලා තමයි කියන්නේ. මේ ගෙයින් එළියට එන්න තථාගතයන් වහන්සේ නිවන් දොරටුව විවෘත කරනවා කියලා. වටේට ගිනි ගන්නව ඒ ගින්න ගැන කිසිම අවබෝධයක් නැතුව තමන්ගේ පුත්‍රයින් ගිනිගත් ගේ ඇතුලේ සෙල්ලම් කරමින් සිටිනවා. උපාය කෞශල්‍ය භාවිතා කළා. හේතුඵල ධම භාවිතා කරලා මේ දරුවෝ එළියට ගන්න. එළියට ගන්න කට්ටිය තුන් ආකාරයක යානවලට පිවිසෙනවා. නමුත් දොරටුව ගිනිගත් ගේ දොරටුව සම්බෝධිය වෙනවා. සමන්ත භද්‍රගෙන් තරංග බ්‍රාහ්මණගේ දවසක් අහනවා, ස්වාමීන් වහන්සේ මගඵල ලාභීන් කී දෙනෙක් විතර ඉන්නවද? දහසක් විතර ඉන්නවයි කියලා කිව්වා. ඉන්නවයි කියලා කිව්වට පෙන්වන්නේ නැති. පෙන්වන්න එයාට බැරුව ඉන්නවයි කියලා කියන්න වෙනවා. එයා පෙන්වුවොත් එහෙම වෙන්නේ මොකද්ද? රහත් උනත් ඌට මාරාවෙසේ. රහත් උනත් මාරාවෙසේ. ඒකින්ද සමන්ත භද්‍රට තහනම් දේබල් නොකර ඉන්නවයි කියලා කිය. දහසක් විතර ඉන්නවයි කියලා කියන මගපලලාපි. මේ දහසට ලක්ෂ 20ක් ශ්‍රවණය කරලා ඉන්නවනේ. ඒ ලක්ෂ 20මයි තියෙන්නේ. එතකොට රට පිස්සු වැටෙන. අන්නේ පිස්සු වැටෙන රට බේර ගන්න මේ සංකේතය දැම්මයි කියලා කියන්න වෙනවා. සංකේතය පූර්ණ කරන කට්ටිය දහසක් බිහි වුණයින් පස්සේ සමන්ත භද්‍ර කියපු දහස සංකේතයෙන් එහා පැත්තේ මැදින් සංකේතය තියෙනවා. නිදම් බදුලක් හම්බ වෙන. නිදම් බදුලක්. ඒ නිදානේ තියෙන්නේ මරණය ඇතුලේ කියලා කියනවා. මේ නිදම් බදුලට ගමන් කරන්න නම් මරණ දෙකක් අතික්‍රමණය කළ යුතුය. ඔය සාමාන්‍ය මනුස්සයෙක් කියන්නේ අදිසියේ කරුලිය කරා අපවත් වුණා, මැරුණා කියලා. ඒ මරණයට එහයින් තව මරණයක් තියෙනවයි කියලා අපි ග්‍රන්ථවල අහලා තිබුණා. බුදුවරු ප්‍රකාශයට පත් කරලා තිබුණා. ඒක පරිනිර්වාණය වුණා. මෙන්න මේ පරිනිර්වාණයට යම් කිසි කෙනෙක් ගමන් කරනවා නම් ඒකේ තියෙනවා ලෝකෙට විවෘත කරන නිදන් වදුල. ලෝකෙට විවෘත කරන්න පරිනිර්වාණයට ගමන් කරන්න උපදෙස් දෙන්න එන බෝධිසත්ව සමන්ත භද්‍ර වේ. පරිනිර්වාණයට ගමන් කරපු කෙනා 180 වෙනි නිර්මාත්‍ය වේ. නිදානේ විවෘත කරගන්න විදිය සරල රේඛාව වේ. ඒක 180 වේ. සෝතාපට්ටි සමාපත්තිය කියලා එකක් තියෙනවා. දැක්කොත් සතර අපායෙන් ගැලවෙනවා. එතකන් සතර අපායෙන් කවුරුවත් ගැල නොවී සිටි. සෝතාපට්ටි සමාපත්තිය තප්පරයකට දෙකකට උරුම වෙන එකක් කියලා කියනවා. ඒ වගේම 180 න්
අපි ඒක පෙන්නුම් කරන 180 න් ඒක දැකපු කට්ටිය පාපොච්චාරණය කරලා තියෙන මෙන්න මේ වගේ සිද්ධාන්තයක් සිද්ධ වුණා ඒක හරි සුවදායකයි නැති වෙලා ගියා කියලා ඔහු දන්නවා එතන තිබුණ සම්මා දිට්ඨිය කියලා එතන තිබුණේ මෙතෙක් කිසිවෙකුට පෙන්වන්න බැරි වුණ දර්ශනයක් කියලා තමන්ගේ නේත්‍රා දෙකෙන්ම සාක්ෂි සහිතව දැක ගන්න අන්න ඒ නිධානය විවෘත කර ගන්න තියපු සරල රේඛාව 180 ලෝකේ ඉන්න හැමෝට ඒ සරල රේඛාව පූර්ණ ලෙස විවෘත කරගෙන සිටින කෙනෙකුට පරිනිර්වාණය උරුම නැත්තම් අනිත් සියලු දෙනා මැරෙයි දැන් ඔය කිසිවක් නැහැ කියන පුද්ගලයෝ ඉන්න කිසිවක් නැහැ මේ ඔක්කොම ශූන්‍යයි කියලා කියන සමන්ත භද්‍රජ් කියන සමන්ත භද්‍රගේ ශ්‍රාවකයා ඒ ටිකම කිය ඔක්කොම ශූන්‍යයි ඔක්කොම ශූන්‍යයි කියලා සමන්ත භද්‍රට කියන්න අවසරයක් නැති වෙන ඒක වචනෙට කියන්න පුළුවන් වුණාට මනෝභාවයෙන් නැහැ කියලා කිව්වට ඉතුරු වෙලා තිය අන්නේ ඉතුරු වෙච්ච ටිකට ප්‍රතිඵලය දීලා අවසන් වුණා කියලා කීමේ හැකියාව තියෙන රහතන් වහන්සේලා වුණත් පරිපූර්ණ නිවී යෑමටපත් වෙන්නේ මරණය තුල වෙන මරුණයින් පස්සේ වෙන එතකන් ඉතුරු වෙන කොටස් තියෙන ෂේම භූමියක් මුලින් දැකිය යුතු වෙනවා පස්සේදී ඒ පෙන්නන අවසන් නගරය දැකිය යුතු බුදුන් පෙන්නන ෂේම භූමියක් වෙනවා සාරිපුත්තලා ඒ ෂේම භූමිය නොදක ධර්ම නගරයේ අවසාන කෙළවර දැකිය නොහැකි වෙන සෝතාපන්න වෙන්න දොර තිබ්බට තාක්ෂණය දිනු වෙලා තියෙන හේයි සමන්ත භද්‍රගේ දේශනාව ලෝකෙට එකවර ශ්‍රවණය වුණු හේයින් කාටවත් මේ නිර්වාණය කියන එක නිර්වාණ ධාතුව කියන එක ළඟට ගන්න බැරුව තියෙන ඒක වෙන් කළ ගන්නේ සුදුස්සොන්ට දෙන්න ඕන නිසා වෙන සුදුස්සොන්ට හැමෝම යන්නේ බුදු වෙන්න වෙන දැන් මෙතන ලියන කට්ටිය මේ 180 බලන්න උත්සාහ නොකරන කට්ටිය ඔක්කොම යන්නේ බුදු වෙන්න වෙන මම්පොර කියලා කියන්න යන කට්ටිය වෙන නමුත් ඇත්තට නිර්වාණය දැක්කොත් තප්පරයකට හරි අන්න ඒ කට්ටිය බුදුන්ගේ ශ්‍රාවකයෝ කිසි කෙනෙකුට බුදු වෙන්න බැරි නිසා මම සංකේතය දැම්ම කියලා කියන්නේ ඒක නිවන් දොරටුව වෙන සංකේතය තමන්ගේ හැ විවර කරලා බලන්න ඕන කොච්චර ප්‍රමාණයක් තමන්ට පේනවද මෙහි කොච්චර නාමයන් තියනවද කියලා මෙහි කොච්චර රූපයන් තියනවද කියලා මෙහි කොච්චර රූපයන් වල හැවණලි තියනවද කියලා මෙහි කොච්චර වර්ණ තියනවද කියලා මේ සියලුම දේවල් එකට බලන ඒක මේ ලෝකේ උගන්නපු ක්‍රමය නොවේ ඒක අලුතෙන් බලන ක්‍රමයක් වෙයි ඇහැපිය ගහලා හැරපු ගමන් ඔක්කොම එකට පේනො අර පින්තූරයක් ගන්න ආකාරය ටකස් හැබැයි එක දිගට ඔක්කොම එකට බලාගෙන ඉන්න බැරි කමක් තියෙන ඔක්කොම එකට බලාගෙන එක දිගට ඉඳීමෙන් නිර්වාණ ධාතුව ඉස්සරහින් පේන මරණේ මතු ලෝකයක් තියෙන මේ නේත්‍රා දෙක ඉස්සරහයි ඒක දැක්කයින් පස්සේ නිවන් දැක්ක වෙන තප්පරයකට හරි ඇහැපිය ගහලා ඇහැරිනවත් එක්කම චිත්තක්ෂණයක් හිතලා කරන්නේ අන්නේ චිත්තක්ෂණය හැම වෙලාවෙම ඇහැපිය ගහලා ඇහැරිනවත් එක්කම චිත්තක්ෂණය ඒ චිත්තක්ෂණය තුල දකුණින් ඉඳලා වමට පේන ඇහැපිය ගහගා බලන්න දකුණින් ඉඳලා වමට පේන්නේ නැද්ද කියලා පිරිසිදු එක දිගට ඇහැපිය ගහගා බලන්න අන්නේ චිත්තක්ෂණය නිතරම තියෙන එක ඒ චිත්තක්ෂණය තුල නතර වෙන කට්ටිය රහතන් වහන්සේලා වෙයි මේ චිත්තක්ෂණය අතරමං වෙන කට්ටිය සසරේ ඉන්න කට්ටිය චිත්තක්ෂණය එකවරක් පූර්ණ ලෙස නතර වෙලා ඉඳලා බලලා මේක තමයි ඒක කියලා තේරෙනකොට ඒක නැති වෙන එක සෝතාපත්තිය වෙන හැමතිස්සෙම පැහැදිලි චිත්තක්ෂණය තමන්ගේ ඉස්සරහින් පවතී